දැන් බැඳලා තියෙන නාට්‍යයට මේ වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා කියන එක ඇත්තටම අපිට ලොකු සතුටක්. අහිංසක ආඩම්බරයක් තියෙනවා නැත්තේ නැහැ. ඉතින් ඒක වෙනුවෙන් අපි අපේ මුළු කණ්ඩායමම ගොඩක් කැපවීම කරා. අපි එක තැන හිටියේ අපි සති පහම එකට ඉඳලා අපි ඒක එපිසෝඩ් 27 එකට ෂූට් කරේ. ඉතින් මම හිතන්නේ ඒකත් අපිට පිටුහලක් වුණා. මොකද අපි එහෙම දුවදුව වැඩ කරා නම් අපේ මනස එහෙම යනවා. ඉතින් එහෙම නොවි අපිට එක තැනක මනස රඳවගෙන මානසික නිදහස කියන එක වැදගත්. ඉතින් ඒ මානසික නිදහස අපිට උපරිමයෙන්ම ලැබුණු නිදහස ලැබුණ වැඩක් තමයි. එයා දැන් බඳර ටෙල් නැට්ය. ඉතින් ඒකේ අපි ගොඩාක් අත්දැකීම් තියෙනවා. අපි මැරෙව්වා අපි අධ්‍යක්ෂකතුමා. මාව නම් සූරලා අඹරලා මිරිකලා මන් දන්නේ මට කියන්න වචන නෑ. ඒ තරම් මගේ ඇතුලේ මම නොදන්න මගේ හැකියාව ඉස්මතු කරා. ඉතින් ඒ නිසා තමයි අද සිද්ධිත මෙච්චර කටි ආදරය කරන්නේ. ඉතින් දැන් මේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් හොඳ නරක දෙකම ඇත්තටම මගේ ඉදිරි නිර්මාණවලට මම සම්බන්ධ කරගන්නවා. මොකද ඒක මට හරි වටිනවා. අනිවාර්යයෙන්ම මට සුද්ධිලාගේ කතාව නෙමෙයි 28 චිත්‍රපටිය. 28 චිත්‍රපටිය මුතුම රඟපෑමක් තිබුණේ. මට හරි මාසය මට අමතක නොවෙන මම මේ චිත්‍රපටිය මම මේ ඉල්නාට්‍ය බලලා නැහැ. නමුත් මේ ඒකේ මොකද චරිතේ? 28 චිත්‍රපටයේ සුද්ධි තමයි මේ සුද්ධිගේ පෙර ජීවිතේ කතාව තමයි. සුද්ධි මැරෙන්න ඉස්සල ජීවිතේ කතාව තමයි. දැන් මේ එයා දැන් බදලා නාට්‍යෙම දකින්නේ. ඉතින් ඒ එකම සුද්ධි තමයි. ඉතින් බලමු ඉස්සරහට මොකද සුද්ධිට වෙන්නේ කියලා. අද ඒක ලංකාවේ අර ආන්දෝලන ටිකස් එකකට දක්වන කතාවක් වුණා. ඒක හැබැයි හොඳම නිලියට සම්මානයක් හම්බුණ දෙයකට. ඔව් මට ජනාධිපති සම්මානය හම්බුණා හොඳම දෙයකට. මම ඉදා දැනගත්තා මම එච්චර සීවි නෑ. අනිවාර්යයෙන් ඒකට රඟපෑමට දෙන්න ඕන. ඒ වගේම ඒක ඒකේ අන්තර්ගතය අපිට ප්‍රසිද්ධිය කතා කරන්න බෑ. ඒත් ඒක ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ලංකාවේ. ඕනේ අපි අන්තර්ගතය ප්‍රසිද්ධිය කතා කරමු කියලා තමයි මේ 28 චිත්‍රපටේනුත් එයා දැන් බදලා කියන නාට්‍යනුත් අපි කතා කරන්නේ. මොකද මේක ලිංගිකත්වය කියන්නේ කුණුහරුපයක් නෙවෙයි. නෙවෙයි කියන්නේ. නමුත් අපිට මිනිස් හිතන් ඉන්නේ කුණුහරුපයක් කියලා. ඔව්. ඒකෙන් මෙදෙන්න තමයි ඔය. ධෛර්යයක් ශක්තියක් තිබිච්ච එක ගැන සේමිනි සහෝදරියට ඇත්තටම මම ආචාර කරනවා. සතියේ